එතුමා කියන දේ පිළිගන්න ඕන නම් සිද්ධ වෙනවා මේ මෛත්‍ර රාජපක්ෂ මාත්‍යාගේ සිදු රෙද්දාස් හැංගියා කුක්ත බලවේගයක් එතුමාගේම ආරක්ෂාව ලබගෙන මිනි මරණ බලවේගයක් ඉන්නවා කියලා අපිට පිළිගන්න වෙනවා අපි ඒ නිසා ආණ්ඩුවට බල කරනවා වහාම අද මේ අය කවුද කියලා කියන්න වෙන කාටවත් මේක කියන්න බෑ පොලිසිය අයිසකයි පොලිසියට පුළුවන් අපු ඇහිලා මෙතන ආම්බම් කරන්න මේ ප්‍රශ්නේ විසඳන්න බෑ ඇයි රාජ්‍ය ආරක්ෂාව කොණ්ඩ තියෙන නිසා ඊට පස්සේ වෙඩි දීපා ඊට පස්සේ වෙඩි දීපා පොලිසිය ලොකු ලොක්කෝ පොලිසිය ලොකු ලොක්කෝ ඉනි මරණ උන් නැක්කෝ ඉනි මරණ උන් නැක්කෝ මේක හරිම පොලිසිය මේක හරිම පොලිසිය පොලිසිය මරුව රකින්න පොලිසිය ආණ්ඩුවට අපි කියන්නේ ආණ්ඩුවට අපි කියන්නේ මිනි මරුවෝ අල්ල පියව් මිනි මරුවෝ අල්ල පියව් මම හිතන්නේ නසන්ත වික්‍රමතුංග ඝාතනය මේ වෙලාවේ මේ රටේ ජනමාධ්‍ය නිදහස මූණ දෙන ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ජනමාධ්‍ය නිදහස මූණ දෙන වාරණය පීඩනය මර්ධනය නැවත වාරයක් අපිට පැහැදිලි කරපු නැවත වාරයක් අපිට උදාහරණයක් මගින් සපයපු දෙයක් ඒ වගේම මේ වෙලාව අපි තේරුම් ගන්න ඕන වැදගත් කාරණයක් තියෙනවා ලංකාවේ ජනමාධ්‍ය අන් කවරදාටත් වඩා විශාල අභියෝගයකට මේ වෙලාවේ මූණ දීලා ඉන්නවා මේ විතරක් නෙමෙයි මේ රටේ නීති ආධිපත්‍ය අන් කවරදාකටවත් වඩා බරපතල ලෙස විනවැටලා තියෙනවා ඒ නිසා මම හිතන්නේ වසන්ත වික්‍රමතුංග වැනි ඉහළ මට්ටමේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකුට සහ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකුට මේ රටේ ආණ්ඩුව අදහස් කරන මතයට විරුද්ධ අදහසක් පළ කරපු නිසා මේ රටේ ආණ්ඩුව මේ රටේ ඇති කරමින් තිබෙන මාධ්‍ය මර්ධනයට එහෙම නැත්නම් හමුදාකරණයට විරුද්ධ අදහසක් පළ කරපු නිසා ඔහුට ජීවිතේ මන්දිරවන් සිද්ධ වුණා. අත මෙවැනි ආකාරයේ ඝාතනයක් මෙවැනි ආකාරයේ මර්ධනයක් පීඩනයක් ඇති නොවන පරිදි ජනමාධ්‍ය සංවිධාන විතරක් නෙමෙයි දේශපාලන පක්ෂ විතරක් නෙමෙයි මේ රටේ සියලු මහජනතාව කියන්නේ මාධ්‍ය වලින් තොරතුරු බලාපොරොත්තු වෙන මේ රටේ වෙන්නේ මොකක්ද කියන එක බලාපොරොත්තු වෙන මේ රටේ මහජනතාව පාරට බැහැලා නැවත වාරයක් මේ වගේ විනාශයක් මේ රටේ ඇති වෙන එක වළක්ව ගන්න දැන්ම පාරට බහින්න ඕන කියලා මම යෝජනා කරන්න කියලා. And media organizations gathered here to protest against the killing of well-known journalist Vasantha Wickramathunga, editor of Sunday Leader. And all we want to say is a simple message to the government. We want to say that government immediately investigate into this incident and arrest the killers and bring them to the book. Failing in that responsibility, we will definitely hold government responsible for this cruel-blooded murder of a journalist. And we hope that listening to all these people's voices, government will take immediate steps to initiate independent, transparent investigation and bring the culprit to book so that this kind of attacks against media will stop. And Vasantha Wickramathunga was one of the courageous journalists we had in Sri Lanka, and his loss is not, we cannot replace his loss. And we all wanted to say that journalists like Vasantha, we need journalists like Vasantha in Sri Lanka. In a time we lost him, in a time we really want journalists like Vasantha Wickramathunga. And that is the message we all are saying here. Colombo Lake House ayathane idiripetta janathawa ekarash kare me leksha ghatane Vasantha Wickramathunga mahatha ghatane kirima kisima waga vibhagayekin korawa කියන්නට නොදෙයි මේ ප්‍රාර්ථනේ. මං හිතන්නේ අද රජය මේ මරණයට වග කියුතුයි, ජනාධිපතිවරයා මේ මරණයට වග කියුතුයි. මොකද ඔවුන් නීතිය හා සාමය රැකීමේ පරම අයිතිය දරන පුද්ගලයන් සහ ආයතන හැටියට ඔවුන්ට ඒ වගකීම තියෙනවා. ඒ මතක් කරන්නයි අද අපි මෙතනට පැමිණියේ. ඒ වගේම අපි ජනතාවට කියන්න කැමති භයානක ෆැසිස්ට් කාලේ ආණ්ඩුවක් මේ රජය තුලින් මතුවෙනවා. විරුද්ධ මත දැරීමේ අයිතිය පාගලා මිලිටරි බලය තුලින්
විරුද්ධ මත මර්ධනය කරන්නට යන මේ පියවර පරාජය කරන්නට අපි ව්‍යාපාරයක් හැටියට ඉදිරියට එනවා. ඒ සඳහා ජනතාවගේ අයිති අපි ආයාචනය කරනවා. ඒ සඳහා අපිත් සමග එකට එක්ව වෙන්නේ කියලා. ආණ්ඩුව හැම වෙලෙම උත්සාහ කරන්නේ ජනතාව පැත්තකින් තියලා ආණ්ඩුවේ ඒගොල්ලන්ගේ කටයුතු දේශපාලඥයන්ගේ කටයුතු වෙනම කරගෙන යන්න. එතකොට ආණ්ඩුව කරන හොරබැර දූෂණ වංචාවන් දැනගැනීමේ අයිතිය මූලික අයිතිය විනාශ කරන්න තමයි ආණ්ඩුව බලන්නේ. එතකොට මේක හෙළිදරව් කරන කණ්ඩායම තමයි ජනතාව සහ ආණ්ඩුව අතර තියෙන සංවිධානය තමයි සිවිල් සමාජය කියන්නේ. ඒක සිවිල් සමාජයට අයිති බුද්ධිමතුන් ඒ වගේම මාධ්‍යවේදීන් ජනමාධ්‍ය ආයතන මේ සියල්ලම. එතකොට මේ සියල්ලටම මේ සිවිල් සමාජය අකර්මණ්‍ය කළ නිශ්ශබ්ද කිරීම තුළින් මහ ජනතාවට තොරතුරු ලබා ගැනීම ආණ්ඩුව කරන හොරමැර වංචාවන් සිල්වන් තොරතුරු ලබා ගැනීමේ මූලික අයිතිය අවහිර කිරීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ලසන්ත යුද්ධපතුන්ගේ ඝාතනය කියලා කියන්නේ ඒ සිවිල් සමාජයේ විශාල දැවැන්තයක්. ඒතකොට මහ ජනතාවට නිර්භයව ආණ්ඩුවේ හොරමැර වංචාවන් හෙළිදරව් කරන්න නිර්භයව ඉදිරිපත් කළේ තමයි ලසන්ත වික්‍රෝධය. ඉතින් මම හිතන සිවිල් සමාජයේ විශාල පාඩුවක් සිරසකිනි තිබීම මේ අවසර BBC වාර්ණය කරන ජනමාධ්‍ය දින දිගින් දිගටම තර්ජන කර්ජන එල්ලෙනවා. මේ සියලුම